Hello everyone, I'm Sampath Ratnayaka Bahop Speech එකේ දෙවැනි එපිසෝඩ් එකත් එක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි අද ඉගෙන ගමු ඇමරිකානෝ කියන ක්ලාසික කොක්ටේල් එක කොහොමද නිවැරදිව හදාගන්නේ කියලා. ඉතින් ඊට ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් කතා කරමු මේක හිස්ට්‍රිය ගැන. ඉතින් ඇමරිකානෝ කොක්ටේල් එක මුලින්ම නිර්මාණය වුණේ 1860 මිලානෝ කියන නගරය තුල. ඉතින් මේ නිර්මාණකරු වශයෙන් හැඳින්වෙන්නේ ගැස්පේ කම්පාරි කියන පුද්ගලයා. මෙන්න මේ බිට කම්පාරි කියන ලීකී එක ලෝකෙට මුලින්ම හඳුන්වා දීමත් සමගම ඔහුගේම බාරික තුල කැෆේ කම්පාරි කියන බාරික තුල මිලානෝ වල. ඉතින් 1860 මේ මෙම කොක්ටේල් එක හැඳින්වුවේ ඇමරිකානෝ නමින් නෙවෙයි මිලානෝ ටොරිනෝ නමින්. හේතුව තමයි කම්පාරි මිලානෝ කියන නගරය තුල පුන්තෙමෙස් කියන මෙන්න මේ ස්වීට් වර්මුත් එක ටොරිනෝ කියන නගරය තුල නිෂ්පාදනය වීම නිසා. පසු කාලීන 20 centuries වගේ මෙය ඇමරිකානෝ නමින් පරිවර්තනය වුණා. හේතුව තමයි ඇමරිකන් සංචාරය ලෝකයේ තුල ව්‍යාප්ත වීමත් සමගම. ඊට පස්සේ මෙය තවදුරටත් මේ IBA කොක්ටේල් ඔෆිෂල් කොක්ටේල් එකක් හැටියට අනුමත වෙලා තියෙනවා ඉන්ටර්නැෂනල් බාටෙන්ඩර් ඇසෝසියේෂන්. තව හිස්ට්‍රිය ගැන කතා කරද්දී මෙය ඉයන් ෆ්ලෙමින් සීරීස් එකේ ජේම්ස් බොන්ඩ් විසින් ඕඩර් කරපු පළවෙනි කොක්ටේල් එක හැටියට සඳහන් වෙනවා. ඉතින් බොහොම හොඳ ස්ට්‍රියක් තියෙන කොක්ටේල් එක අපි බලමු මේ කොක්ටේල් එක කොහොමද හදාගන්නේ. මුලින්ම මේ සඳහා මම තෝරගන්නේ හයිබෝ ග්ලාස් එකක්. මොකද මේ කොක්ටේල් එක පළවෙනිම සර්ව් කරලා තියෙන්නේ හයිබෝ ග්ලාස් එක 1860. නමුත් ගෙස් කෙනෙක් රික්වෙස්ට් කරොත් රෝ ග්ලාස් එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට සර්ව් කරන්න පුළුවන්. ඉතින් ග්ලාස් එකක් හැන්ඩල් කරද්දී බාටෙන්ඩර් කෙනෙක් හැටියට බාරව. පිටිපස්සේ නිතරම ග්ලාස් එකේ බේස් එකකින් අල්ලන්න කවදාවත් උඩින් අල්ලන්න එපා. හයිජීන් ප්‍රැක්ටිසස් ආ වෙරි ඉම්පෝටන්ට්. ඉතින් අපි බලමු දැන් රෙසිපි එක කොහොමද ගොඩනැගිලා තියෙන්නේ කියලා. මේ ඇමරිකානෝ කොක්ටේල් එක තුල මිලිලීටර් 60ක ඇල්කොහොල් ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ කියන්නේ 30 ml of Campari. ඔයාලට කැමති වර්මුත් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අවේලබල් වර්මුත් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ පොඩි සැම්පල්ස් ටිකක් දීලා තියෙනවා. පුන්තමෙස් කියන්නේ ලෝකේ one of the oldest වර්මුත්. So still you can even use Torin, Carpano or Martini Rosso. 30 ml of sweet vermouth. ඔයාලා හිතයි මම මොකද මේ මුලින්ම ඇල්කොහොල් මේ ග්ලාස් එකට දාගන්නේ කියලා අයිස් නැතුව. ඔයාලා කැමති විදිහට පිළියෙල කරගන්න පුළුවන්. මම විශ්වාස කරනවා අයිස් තුල නිර්මාණය කිරීම තුල ඇමරිකානෝ වගේ කොක්ටේල් එකක් ඕවර් ඩෙලිවර් කරන්න පුළුවන්. මොකද ඔයාට තවත් වැඩ තියෙන නිසා. තවත් ප්‍රිපරේෂන්ස් තියෙන නිසා සමහරට ගානිෂ් කරගන්න තියෙන සමහර ගෙස් කෙනෙක් බිල් එකක් ඉල්ලන්න පුළුවන්. එම් නිසා සමහරලාට මේ වගේ සිම්පල් කොක්ටේල් එකක් නිර්මාණය කරගනිද්දී නිතරම උත්සාහ කරන්න ඇල්කොහොල් මුලින්ම ග්ලාස් එකට දාන ඉතුරු වැඩ ටික කරගන්න. ඉතින් ඒ වගේම තමයි කවදාවත් අමතක කරන්න එපා ඇල්කොහොල් මෙෂර් කරද්දී ජිගර් එකක් පාවිච්චි කරන්න. හරි. දැන් විශේෂම දෙයක් තමයි ඔයාලා සැලකිලිමත් විය යුත්තේ අයිස්. ක්වොලිටි ඔෆ් ද අයිස් ඇන්ඩ් ද ලෙවල් ඔෆ් ද අයිස් ඉස් වෙරි ඉම්පෝටන්ට්. මෙන්න මේ වගේ කොක්ටේල් එකක් නිර්මාණය කරද්දී මොකද ඕල් ෆැෂන් එකක් නෙග්‍රෝනි එකක් වගේ ඇමරිකානෝ වගේ කොක්ටේල් එකක් ප්‍රසන්ටේෂන් එකට හරිම වැදගත් වෙනවා අයිස්. ඉතින් අයිස් වල ක්වොලිටිය ගැන නිතරම හිතන්න ඕන. පුළුවන් තරම් බලන්න ඉන්ඩිවිජුවල් අයිස් භාවිත කරන්න මේ කොක්ටේල් එකට. අයිස් ලෙවල් එක ගැන නිතරම සැලකිලිමත් වෙන්න. මොකද ඔයගේ ප්‍රසන්ටේෂන් එක ගොඩනැගිලා තියෙන්නේ අයිස් මත නිසා. දැන් අපි තුන්වෙනි ඉන්ග්‍රීඩියන් එක එකතු කරගන්න යන්නේ සෝඩා. ඔයාලට ප්‍රීමියම් සෝඩා තියෙනවා නම් ඕනම සෝඩා එකක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ප්‍රීමියම් සෝඩා එකක් තියෙනවා වැඩිය හොඳයි. මොකද කොක්ටේල් එකක් කියන්නේ ගෙස් එක්ස්පීරියන්ස් එකක් නිසා. අපි දැන් සෝඩා භාවිතයේදී සැලකිලිමත් විය යුතුයි ලෙවල් එක වැඩිපුරම මේ උඩට මෙනකම් පුරවන්න එපා. මොකද ඔයාලට ඔයාලා ගානිෂ් එක ප්ලේස් කරගන්නත් තියෙනවා මේකේ. ඉතින් මේකට එන්නේ සිම්පල් ගානිෂ් එක ඔරෙන්ජ් වෙජ් එකක්. ඉතින් සිම්පල් ඇමරිකාන එකක් නිර්මාණය කරගන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් මම ඉස්රෝස් පාවිච්චි කරන්න හැම කොක්ටේල් එකක් මොකද බා හෝක්ස් කියන්නේ සේව් ප්ලැනට් කියන අදහසින් නිර්මාණය වෙච්ච බා පේජ් එකක්. ඒක තමයි හොටෙලියස් උදව් කිරීමේ හේතුවෙන් නිර්මාණය වෙච්ච පේජ් එකක්. ඒක නිසා මම ඉස්රෝස් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ගෙස් කෙනෙක් රික්වෙස්ට් කරොත් අපි නිතරම ඒක ලබා දෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. ඉතින් මම හිතනවා අද ඔයාලා ඇමරිකානෝ එක කොහොමද නිවැරදිව හදාගන්නේ කියලා ඉගෙන ගන්න ඇති. රැඳි සිටින බාහොක් ස්වේජ් එකත් එක්ක මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් කොහොමද නිග්‍රෝනි එකක් හදාගන්නේ නිවැරදිව. ඒ වගේම මොකද්ද මේ නිග්‍රෝනි කොක්ටේල් එකේ ඉතිහාසය කියලා. ඉතින් බොහොම ස්තුතියි ඔයාලා සියලු දෙනාටම. සුබ දවසක්.